ඒවනකොට ස්වභාවික මරණයකට පත්වෙච්ච පළස් සබාවක් තියෙනවා. ඒ නිසා මේ ස්වභාවික මරණයට පත්වෙච්ච පළස් සබාවට පණ දීලා ක්‍රියාත්මක කරලා මේ ව්‍යවස්ථාව හදන්න යනවා නම් මේ 69 ලක්ෂයක් ජනතාවගේ අපේක්ෂා සමුර්ථ වීමක් නෙමෙයි. ඇතැම් උදවියගේ මල්ලිලාට, සමහරුන්ගේ ස්වාමි පුරුෂයන්ට, සමහරුන්ගේ සහෝදරීන්ට, ඥාතීන්ට, මහැමැතිකම් ඇමැතිකම් දීම සඳහා මේ රටේ පොදු ජන අභිලාෂය බිල්ලට දෙන්න එපා කියන එක අපි විශේෂයෙන් සිහිපත් කරනවා. මේ වෙන විට ජනාධිපති උපදේශක සභාවේ මහා සංගරත්නයේ එක හඬින් ප්‍රකාශ කළ තියෙනවා පළාත් සභා මැතිවරණය පවත්වන්නට එපා මේ ව්‍යවස්ථා ක්‍රියාවලිය අවසන් වෙනකන් කියලා අපි දැඩි ලෙස කියා සිටිනවා මේ පළාත් සභා මැතිවරණයට තියෙන විරෝධය ආණ්ඩු විරෝධයක් බවට පත් කරගන්න එපා කියලා ඒකත් නරක නැහැ පළාත් සභාවට එරෙහිව තිබෙන විරෝධය ආණ්ඩු විරෝධයක් කරගන්න එපා මහාචාර්ය මැදකොඩ අභයතිස්ස හාමුදුරුව කියන්නේ 2020 දෙසැම්බර් 28 වෙනිදා සඳුදා අද වැඩ කරන සතියක ආරම්භය. මේ මාධ්‍ය සාකච්ඡාව තියන්නේ ඊයේ තකහණියක් ඉරිදා. දෙසැම්බර් 27 වෙනිදා. මහාචාර්ය මැදකොඩ අභිතිස්ස හාමුදුරුව දිගටම MCC ගේම් එක ප්ලේ කරනවා. Game of MCC. ඊයේ ඔය මාධ්‍ය සාකච්ඡාව තියලා උන්වහන්සේ මොකද්ද කියන්නේ? මේ වෙනකොට පළාත් සභාව ස්වභාවික මරණයකට පත් වෙලා. ඒකට පණ දීලා අලුත් ව්‍යවස්ථාව හදන්න යනවා නම් දැඩි ලෙස කියනවා පළාත් සභා විරෝධය ආණ්ඩු විරෝධයක් කරගන්න එපාලු. ඒ තමයි කතාවේ සරල හරය. උන්වහන්සේ මූණ සීරියස් විදියට හදාගෙන හොඳට රඟපානවා. ඒත් එක්කම කියනවා ජනාධිපති උපදේශක ස්වාමින් වහන්සේලාත් එක හඬින් මේ වැඩේට විරුද්ධයිලු. මොන වැඩේටද? ස්වභාවික මරණයකට පත්වෙච්ච පළාත් සභාවට පණ දීලා අලුත් ව්‍යවස්ථාවක් හදන වැඩේට. මැදගොඩ හාමුදුරුව බොරුව ගොතන තැනම ඇත්ත හිර වෙලා එළියට එනවා. පළාත් සභාව MCC ඉඩම් කොල්ලේට නෛතික ප්‍රායෝගික බාධාවක්. ඒක නෙමේ ඇම්ම. පළාත් සභාව රාජදිය කරන නව ව්‍යවස්ථා කුමන්ත්‍රණයට නෛතික ප්‍රායෝගික බාධාවක්. ඒක නෙමේ ඇම්ම. ඒ නිසා පළාත් සභා එපා. අර කියන ජනාධිපති උපදේශක හිමිවරු කවුද? අනේ ඒ අසරණ අහිංසක උන්වහන්සේලා මෙහෙවන්නේත් මේ ඒජන්ත හාමුදුරුවම තමයි. MCC ඒජන්ත හාමුදුරුව මහාචාර්ය මැදගොඩ අභයතිස්ස හාමුදුරුව. මෙන්න තියෙනවා කුමන්ත්‍රණයේ පොත. සම්මුතියේ මාලිමාව. අපි මේව ගැන ඇති තරමට කතා කරලා තියෙන්නේ. ඔබට මතකනේ ඊට සමගාමීව තවත් හුඟක් සෙල්ලම් ව්‍යවස්ථා කුමන්ත්‍රණය ගැන. 19 ශූන්‍යයි බලරහිතයි ජනරජ්‍ය. 19 ව්‍යවස්ථා කොල්ලය බෞද්ධ ආරක්ෂක සභාව ආරක්ෂණ සභාව. ශ්‍රී ලංකා ජනරජයේ යෝජිත සම්මත ජනරජ ව්‍යවස්ථාව. නාගානන්ද කුඩිතුක්කු අහිංසකයාගේ විශ්වීය දහමට අනුකූලව නම දේශපාලන දැක්මක් සඳහා සම්මුතික පාලනයේ බෞද්ධ ආරක්ෂණ සභාව. තව ඕන 23 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත් බෞද්ධ ආරක්ෂණ සභාව. අනේ යකෝ, මේ තියෙන්නේ දේශීය අපේක්ෂාව. මේ මාලිමාව ජවීපේ මාලිමාව, සීනුව වීසි කරලා ගෙනාපු මාලිමාව. මේ පොත් පිංචෙත්, පිංචක් කියන්න බෑ, මහ පොතෙත් 92 කොටසේ තියෙන්නේ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක්. රටට කෙලවෙන හැටි තියෙන්නේ. මේ වගේ අපි අතීතරමට කතා කරලා තියෙනවා. සංවාදයේ එක දිගටම මේ තමයි මාලිමා කුමන්ත්‍රණය. තවත් හැච්චෝ පැච්චෝ මේ පිරිවරත් එක්ක ඉන්නවා. රටම ඒ පැත්තට තල්ලු කරනවා. චීන වන් බෙල්ට් වන් රෝඩ් ඉන්ඩු පැසිෆික් ඒකාබද්ධ කුමන්ත්‍රණය වෙනුවෙන් මහාචාර්ය මැදකොඩ අභයතිස්ස හාමුදුරු පෙනී හිටින කැත. අපි දිගටම මේ ගැන කතා කරනවා. චාපා අගෙන්ස්ට් කන්ස්ටිටියුෂනල් කොන්ස්පිරසි ප්‍රොවින්ෂියල් කවුන්සිල් වීඩියෝ සටහන් පෙළ. චාපා අගෙන්ස්ට් මැදකොඩ අභයතිස්ස තේරෝ විශේෂ වීඩියෝ පටය. උන්වහන්සේ මට බැනලා අපහාස කරලා ජනමාධ්‍ය ඉදිරියේ සෙල්ලමක් දානකොට මම උන්වහන්සේට අභියෝග කෙරුවා. ඒ අභියෝගේ තවම වලංගුයි. ඒ සංවාද සටහන් මේ සංවාදයට අතිශය අදාළයි.
ඊළඟට ඔබ අකමැති වුණත් ඔබට බලන්න සිද්ධ වෙනවා MCC වියරුතරු ජනාධිපති ගෝඨාට ලියා දන්වමි. වෙලාවක් හොයාගෙන කියවන්න මේ සංවාදයට දැනුම ඕන. ඇයි මේ මැදගොඩ අබේතිස්ස හාමුදුරුවෝ ඊයේ තකහණියක් පළාත් සභා එපා කියන මාධ්‍ය සාකච්ඡාව පවත්වන්නේ? අර මොකෝ ඔබ කල්පනා කරන්න බැති. අද 2020 දෙසැම්බර් 27 තමයි පළාත් සභා ගැන සාකච්ඡා කරන පක්ෂනායක රැස්වීම තියෙන්නේ. කොහොමද? මහමොලකාරයින්ගේ ටිකිරි මොල උදේ ගම්මන් පිළ බලශක්තිය අමාත්‍යවරයා ඊයේ හිරු නිවුස් මැද්දෙන් ඒ වගේ කියන ඔබට බලන්න පුළුවන්. අපි දැන් මේ සිදුවීම් පෙළ ගොඩනැගෙන විදිහ ගැන ඉතිහාසය පරීක්ෂා කරමින් යම් අදහසක් ගන්න ඕන. කැලෙන්ඩරයට අනුව 2020 දෙසැම්බර් 10 මවා ගන්න. නව මැතිවරණ කොමිසම වැඩ බහර ගන්නවා. දෙසැම්බර් 11 පහුවෙනිදා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ විජයරාම අග්‍රාමාත්‍ය කාර්යාලයට ඔවුන් කැඳවනවා. කවුද? අර නව මැතිවරණ කොමිසමේ නිලධාරීන්. පළාත් සභා මැතිවරණය සඳහා නෛතික කටයුතු සූදානම් කරන්න කියනවා. ජනමාධ්‍ය ඉතින් වාර්තා කරන ප්‍රවෘත්තියක්. දෙසැම්බර් 13 තව දවසක් විෂය භාර අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මෙන්න දඹුල්ලේදී කියනවා ජනාධිපතිවරයා අගමැතිවරයා ඒමදිවට බැසිල් රාජපක්ෂ මට වහාම පළාත් සභා මැතිවරණය තියන්න උපදෙස් දුන්නා කියලා. මිනිස්සු ඉතින් අපුඩි ගහනවා. දෙසැම්බර් 14 වෙනිදා ඊළඟ දවස ඒ සඳහා කැබිනට් මණ්ඩල යෝජනාව ඉදිරිපත් කරනවා කියලා කියනවා. ඉදිරිපත් කරන්න ඇති වරහන් ඇතුලේ එසේ විය හැක. මොකෝ 15 වෙනිදා අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල කැබිනට් මණ්ඩල තීරණ දැනුම් දෙනවා. අග්‍රාමාත්‍යවරයා කිව්වලු පළාත් සභා මැතිවරණය ගැන පක්ෂ නායකයන්ට දීර්ඝ වශයෙන් සාකච්ඡා කරන්නයි කියලා. අපේ අයියලා දීර්ඝ වශයෙන් සාකච්ඡා කරනවා දැන් මේ වෙලාවේ. අද අම්මපා අන්න ඒ කියන මහා සාකච්ඡාවට තමයි ඊයේ මැදගොඩ අබේතිස්ස හාමුදුරුවෝ කස කරකවන්නේ. පෙරහැරට කස කරකවන්නේ. කොහොමද වැඩ? පහළොස්වනිදා අමාත්‍ය මණ්ඩල තීරණේ දැනුම් දෙනකොටම 16 වෙනිදා මෙන්න යකෝ යකඩෝ MCC පාලක මණ්ඩලේ ඇමරිකාව ඉඳලා කියනවා MCC discontinued කියලා. අපේ අය වාව් කියලා සිංහල බෞද්ධ අහිංසක දේශපාලන මහා ජනතාව රවට්ටන්න පටන් ගන්නවා. අහිංසක ක්‍රීඩකයා උදේ ගම්මන් පිළ දෙසැම්බර් 18 වෙනිදා අන්න අපේ හාස්‍යයට හේතුණු අර නූතන නිදහස් අරගලේ ජයග්‍රහණය ගැන කියනවා. ලැජ්ජයි. ගේම් ඉස් ක්‍රිස්ටල් ක්ලියර්. කට්ටියම සෙට් වෙලා MCC ඩම් කොල්ලේට රයිවන පළාත් සභා නෛතික යාන්ත්‍රණයේ ගලවල නව විවස්ථාවක් ගෙනල්ලා රාජ්‍ය දිය කරලා රටට කෙලවන්න හදන්නේ. සැක හිතන්න එපා. MCC වියරුතරුව අකමැති වුණත් ඒ දිහා හොඳට බලන්න. MCC ඉඩම් කොල්ලයටත් නව විවස්ථා කුමන්ත්‍රණයටත් පළාත් සභාව තමයි එකම නෛතික බාධාව. ඒ තමයි මේ ඇම්මට හේතුව. ඇමරිකාව කියනවා MCC ඉවරෝ කියලා. උදේ ගම්මන් පිළලා කියනවා ඒජන්තවරු MCC ඉවරෝ කියලා. මැදගොඩ අබේතිස්ස හාමුදුරුව ඇතුළු ප්‍රමුඛ ස්වාමින් වහන්සේලා සෙට් එකක් තවත් හැච්චෝ පැච්චෝ පළාත් සභා එපෝ කියනවා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ දිව හපාගෙන හිනාව තද කරගෙන එහෙමනම් අපේ ආමුදුරුවනේ අපි පළාත් සභා ඡන්දය නොතිය නව ව්‍යවස්ථාවට යමු නේද අපේ ආමුදුරුවනේ කියලා අහනවා. එහෙම අහන්නේ අග්‍රාමාත්‍යවරයා ජනාධිපතිවරයාත් ඉතින් අර සුපුරුදු මද හිනාව දාලා කපටි විදිහට ඔය කතාව අහනවා. ඔන්න ඔකයි ගේම. මිලින්ද මොරගොඩට පාත්ෆයින්ඩර් මහමොලකරුවන්ට හරිම හිනා. ඒ කියන්නේ චිච්චික් ගාලා කන් දෙක හැපෙනවා හිනාවට. අමාරුම වැඩේ තමයි දැන් අපට තියෙන්නේ. රට බේරගන්න මහා බලයක් තියෙන සංඝ පෞර සංඝ පරම්පරාව. කොහොමද මේ කපටි කෛරාටික ස්වාමින් වහන්සේලාගෙන් MCC ඒජන්ත කරුවන්ගෙන්
බේරගන්නේ. එක පැත්තකින් මහාචාර්ය මැදගොඩ අබේතිස්ස ආමුදුරුව ස්වාමින් වහන්සේලාව ගුණාට අන්දනවා. කට්ටියක් ජනාධිපතිවරයා වටේ, කට්ටියක් අගමැතිවරයා වටේ. උඩුදුඹර කාශ්‍යප ආමුදුරු මතක් වෙනවා. දුක හිතෙනවා. හද කම්පා කරන කතා මතක් වෙනවා. ඕමල්පේ සෝභිත ආමුදුරුව චම්පික රණවක මලකඩක යකඩ මිනිසා 2024 දී අවශ්‍ය වුණොත් බලගන්වලා ගේන්න මලකඩ කඩනවා. පළාත් සභා රටේ උණ්ඩුක පුච්චය කපමු කියලා පිහියක් එහෙම අරගෙන උන්වහන්සේන්නේ ඒක තමයි. ඕමල්පේ සෝභිත ආමුදුරුව උණ්ඩුක පුච්චය මේ ස්වාමින් වහන්සේලා තමයි උණ්ඩුක පුච්චය මේ රටේ මේ රට අපේ අම්මා අම්මගේ උණ්ඩුක පුච්චය තමයි මේ ස්වාමින් වහන්සේලා අපහාසයක් කියලා ගන්න එපා විද්‍යාත්මක අර්ථයකින් ඕමල්පේ සෝභිත ආමුදුරුවන්ගේම කතාව මම අනිත් පැත්තවල මේ කියන්නේ ඊළඟට අතුරුලි රතන ආමුදුරුව ආයෙ වැඩ පටන් ගන්නවා බුදු අම්මෝ මේ මවිල් කෙලින් වෙනවා ඇත්තමයි හිරිගඩු පිපෙනවා බය හිතෙනවා බඩපපුව දනවා ඇල්ලේ ගුණවංශ ආමුදුරුව මුරුත්තේට්ටු ආමුදුරුව පව් තේරෙන්නේ රාජිත සෙනරත්න කියන ඕන එකක් මුරුත්තේට්ටු ආනන්ද ආමුදුරුව කරනවා මහින්දගේ පැත්තෙන් කවුරු හරි මොකක් හරි කිව්වත් එහෙමයි ජනාධිපතිවරයා කිව්වත් ඒත් එහෙමයි ඇල්ලේ ගුණවංශ ආමුදුරුවන්ට දිනේෂ් ගුණවර්ධන පන්සලට ආවත් ඇති ජනාධිපතිවරයා වගේ එනවනම් හොඳයි පව් අහිංසකයි නොදැන ගේම් එක ගහනවා නැවතුපට මතක් කරනවා මහාචාර්ය මැදගොඩ අබේතිස්ස ආමුදුරුව ඕමල්පී සෝභිත ආමුදුරුව අතුරුලි රතන ආමුදුරුව මේ තුන් කට්ටුව ස්වාමින් වහන්සේලා තිදෙනා දැනගෙන ගේම ගහන්නේ හොද්දට දැනගෙන ගේම ගහන්නේ මහාචාර්ය මැදගොඩ අබේතිස්ස ආමුදුරුව හරහා මෙහෙවෙන ආමුදුරුවරු විවිධ සංවිධාන විදිහටත් පෙනී හිටිනවා අපි ඊගෙනත් එක දිගටම කතා කරනවා ඔය ඊයේ උන්වහන්සේ පෙනී හිටින සමන්නේ සේනා සමන්නේ සනා සමන්නේ සනා කියන බෑක්ඩ්‍රොප් එක පිටිපස්ස දින බලන්න මේ සමන්නේ සනා කියන ඊනියා සංවිධානයේ අර වසන්ත බණ්ඩාර කියන හාදයක් තින්න අර මෙහෙම නිකන් වීරවංශික වගේ කට් එකක් ගහලා ඉන්නේ ඒ කාලේ ජවීපේ විජේවීරවත් බලාගත්තලු අර බලාගත් හැටි තමයි ඊට පස්සේ ජවීපේට උපදෙස් දීලා ජවීපේ කාලා විනාශ කරලා දැන් ජාතික ව්‍යාපාරයේ මැද්ද හිටගෙන ඉන්නවා හාමුදුරු රැවටිලා ඉන්නේ ඔහුත් ඉන්නවා බුද්ධ ශාසන කාර්ය සාධක මණ්ඩලය තව එකක් නම හැයනකොට මිනිස්සු බය වෙනවා විරාන්ත වෙනවා බුද්ධ ශාසන කාර්ය සාධක මණ්ඩලය ඒකේ හැටි හොයාගන්න නිකමට දැනගන්න කියන්නේ ඔබට තිලංග සුමතිපාල ගොයියත් ඉන්නවා තිලංග සුමතිපාලත් එහි ප්‍රධාන සංවිධායකයෙක් එතකොටම ඥානසාර හාමුදුරු මතක් වෙනවා අර නුවර වැඩි ඊනියා විරෝධතාව කෝටි ගානකුයි බෙන්ස් කාර් එකකුයි ඥානසාර හාමුදුරන්ට දුන්නලු තිලංග සුමතිපාල බොරුනම් අහන්නේ මේ වගේන අපි දිගටම කතා කරනවා ඔය සංවිධානයේ සභාපති මණ්ඩලයක් ඉන්නවා දැන් තමයි වැදගත් කතාව ඔබට කියන්න යන්නේ දිව්‍යාගහ යසස්සි හිමි කොටුගොඩ ධම්මවාස හිමි ඉත්තෑපානේ ධම්මාලංකාර හිමි දොඩම්පහල චන්ද්‍රසිරි හිමි මාලිමා කුමන්ත්‍රණේ ඉත්තු උන්වහන්සේලා සමහර විට මේ කිසිම දෙයක් දන්නේ නැතුව ඇති මේ කුමන්ත්‍රණේ කොටස් කරුවෝ උන්වහන්සේලාගේ නම් තිබෙනවා අපි ඒවා ගැන එක දිගටම කතා කරලා තියෙනවා ලේකම්වරු හැටියට නම් කරලා තියෙනවා බලංගොඩ සෝභිත හිමි අකුරැටියේ නන්ද හිමි ඒ ස්වාමින් වහන්සේලා දෙන්නත් අනේ මාලිමාවේ ක්‍රීඩකයෝ ක්‍රීඩකයෝ මාලිමාවේ 2020 අගෝස්තු 25 වෙනිදා මේ දිනෙත් මතක තියාගන්න 2020 අගෝස්තු 25 වෙනිදා පළාත් සභා එපෝ කියලා මේ කණ්ඩායම ජනාධිපතිවරයාට ලියුමක් ලියනවා තිලංග සුමතිපාල hina වෙන්නේ නැති උඩුවේ ධම්මාලෝක හිමියෝ දැන් තමයි හොඳම හරිය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ නිවහනේදී නිල නිවහනේදී නිල බණක් කියන්න ගිහිල්ලා මිලින්ද මොරගොඩ ගැන කියලා අනාගත්තා කියපු ගමන් උඩුවේ හිමියන්ට තර්ජනය කරලා සංදේශයක් යවනවා අර මැදගොඩ අබේතුස්ස හාමුදුරුවන්ගේ අතවැසි හාමුදුරුවරු අතවැසි කිව්වොත් අපහාසයක් කියලා හිතයි උන්වහන්සේගේ ගමන් සගයන් වන හාමුදුරුවරු මේ දේශපාලන අර්ථයෙන් කියන්නේ කොටුගොඩ ධම්මාවාස හාමුදුරුවෝ ඉත්තෑපානේ ධම්මාලංකාර හාමුදුරුවෝ ගන්තුනේ අස්සජි හාමුදුරුවෝ මිලින්ද මොරගොඩගේ ඉත්තෝ චාපාවිත් උඩුවේ ධම්මාලෝක තේරෝ ඒ කියන්නේ උඩුවේ ධම්මාලෝක හාමුදුරුව එක මම ඉන්නවා කියන එක නෙවෙයි මේ වීඩියෝ වලට දාලා තියෙන නම උඩුවේ ධම්මාලෝක හාමුදුරුව කියන්නේ අහිංසක හුරතල් ක්‍රීඩකයෙක් දේශපාලන ක්‍රීඩකයෙක් මේ අපහාසයක් කියලා ගන්න එපා දේශපාලන අර්ථයෙන් උන්වහන්සේ දැන් කෝ දැන් හැංගිලා මිලින්ද මොරගොඩ ඉන්දියාවට යවනකොට උන්වහන්සේ ඉන්නේ නැත්තේ ඇඳක් යට වෙන්නේ නැති
දේශපාලන ප්‍රශ්න කිරීමක්. අපහසයක් කියලා ගන්න එපා. රටටම කෙලවන MCC මහා ඉඩම් කොල්ලයට ඒ කියන්නේ උඩුවේ ධම්මාලෝක හාමුදුරුවෝ එකඟයි. ඒකනේ නිහඬව සද්ද නැතුව පැත්තකටලා ඉන්නේ. මිලින්දත් එක පොඩි මණ්ඩලයේ කචල් එකක් තියෙන්නේ. මොකද්ද ගනුදෙනුවක් බීරගන්නේ. චාපා against MCC මිලින්ද මොරගොඩ වීඩියෝ සටහන් පෙළත් බලන්න. මේ සියල්ල එකිනෙකට සම්බන්ධයි. ඔය අතර ඊට පෙර 2020 ජූනි 3 මේ දිනෙත් මතක තියාගන්න. ජූනි 3 ඔය කලින් කියපු කොටුකොඩ ධම්මාවාස හිමි, ඉත්‍යාපානේ ධම්මාලංකාර හිමි, කොටපිටියේ රාහුල හිමි, කොළුපිටියේ මහින්ද සංඝරක්කිත හිමි මුණ ගැහෙන්න මිලින්ද මොරගොඩ යනවා. අපේ MCC කතානායකයා, කොන්ත්‍රාත්කරු, ඇමරිකානු ඒජන්තවරයා, පාත් ෆයින්ඩර් ආයතනය වෙනුවෙන් ගිහිල්ලා උන්වහන්සේලාට බහර දෙනවා ලියවිල්ලක්, A New Economic Vision කියලා. The Island පුවත්පත වාර්තා කරන්නේ. දිවයින The Island සිංහල බෞද්ධ වෙසින් වැඩ කරන ජාතියට එරෙහි කුමන්ත්‍රණ කරු මහරජාගේ network එක වගේම තමයි මිලින්ද මොරගොඩත් එක game එක play කරනවා. බලන්න 2020 ජූනි 3 The Island පුවත්පතේ 3 වෙනි පිටුව. බොරු නම් බලන්න. මේ පැහැදිලි කුමන්ත්‍රණයක්. පැහැදිලි කුමන්ත්‍රණයක්. 21 ඉදිරි පියවරක්. 20 සම්මත කරන්න මැදගොඩ අබේතිස්ස හාමුදුරුව, ඇල්ලේ ගුණවංශ හාමුදුරුව, මුරුත්ෙට්ටුවේ ආනන්ද හාමුදුරුව, තව හුඟක් අය එකට එකතු වෙලා පට්ට ගේමක් ගැහුවා. රියාජ් රිෂාඩ් ගේම් එක ඔබට මතකයි. මුස්ලිම් චන්ද ටික, ඊට පස්සේ මනෝ ගණේෂන්ලා, දෙමළ චන්ද ටික ඔක්කොම එකතු කරගෙන දයා ගමගේ නෙමෙයි ඩයනා ගමගේ සජිත් ප්‍රේමදාස හරහා සෙල්ලමට සම්බන්ධ වෙලා ගේම් එක දුන්න 20 සම්මත කරගත. දැන් සම්පූර්ණයෙන්ම රාජ්‍ය තියෙන තනි පුද්ගලයේ කත. අලුත් අප්‍යන් තුල ලංකාව ඩියාගෝ ගාෂියාවේ පොල්වත්තට සම්බන්ධයි. ඒ වගේ කතාවක් දැන් තියෙන්නේ. එදා ඩියාගෝ ගාෂියාව අයිතිව හිටි තනි මුදලාලි කෙනෙක්, පොල්වත්තේ අයිතිකාරය, ඔහුගෙන් බද්දට ගත්ත මේ දූපත ඇමරිකාව එංගලන්තයත් එක්ක එකතු වෙලා හමුදා පාලනයක් දැන් එහි තියෙන්නේ. කඳවුරක්, ප්‍රහාරක කඳවුරක්. ශ්‍රී ලංකාවේ දැන් පොල්වත්තේ අයිතිකාරයා වගේ තනි පුද්ගලෙක් අත විධායක, ව්‍යවස්ථාධායක අධිකරණයේ තියෙන. ඒ තමයි 20 ගෝඨාභය රාජපක්ෂගේ කොන්ත්‍රාත්තුව. ඔහුගේ කොන්ත්‍රාත්තුව දැන් ඉවරයි. 2024 ඉක්මනින්ම එනවා. එනකොට පාටලි චම්පික රණවකව මලකඩ හූර්ලා ගේන්න උත්සාහ කරනවා. ඊට අමතරව සමහර විට ලුතිතන් ජෙනරල් චවේන්ද්‍ර සිල්වාව ගේනවා වෙන්නත් පුළුවන්. මිලිටරිම ආකෘතියක් ගැන සිහින මවනවා වෙන්නත් පුළුවන්. සෝෆා හරහා ඇමරිකානු හමුදාවට කෙලින්ම අපේ ශ්‍රී ලාංකේය හමුදාවත් එක්ක ගනුදෙනු කරන්නත් පුළුවන්. එතකොට මේ සිද්ධ වෙන දේවල් අපිට කියව ගන්න අලුතෙන් මහන්සි වෙන්න සිද්ධ වෙනවා. මහාචාර්ය මැදකොඩ අබේති සාමුදුරු මේ කරන්නේ දේශද්‍රෝහි, ජාති ද්‍රෝහි කළු මෙහෙයුමක්. අද තමයි දවසේ මේ ගැන කතා කරන්නේ. කරුණු සහිතව උන්වහන්සේ ගැන අපි එක දිගටම කතා කරලා තියෙනවා. එදා අභියෝගය තවමත් වලංගුයි. කාට හරි උනන්දුවක් තියෙනවා නම් ප්‍රසිද්ධ වේදිකාවක මහජන පුස්තකාලය වගේ තන මහජනයාට ඉන්න කියලා අර මීට එකම හරි පරතරයක් තියලා මුවාවරණත් පළඳගෙන ඕන්නම් අත්වැසුම් දාගෙන සියලුම වෛද්‍ය උපදේශවලට අනුව අපි සංවිධානයක්, අපි සංවාදයක් සංවිධානය කරමු. කවුරු හරි කරන්න, කවුරු හරි මෙහෙවන්න ඕන, රූගත කිරීම කරන්න මම සම්පූර්ණ සහාය දෙනවා. කවුරු හරි කෙනෙක් මෙහෙවනවා, මැදකොඩ අබේතිස්ස හාමුදුරුව, චාපා බණ්ඩාර, මූණට මූණ කතා කරමු. උන්වහන්සේගේ මේ බොරුව වෙස් මූණ ගලවලා පෙන්නනවා. මේ ස්වාමින් වහන්සේගෙන් අහිංසක අසරණ රටට ආදරය කරන ඇත්ත හිතක් තියෙන දැනුම නැති ස්වාමින් වහන්සේලාව බේර ගන්න ඕන. ඔබ මැදිහත් වෙන මේ වැඩසටහන බලන ගමන් ගමේ ඉන්න හාමුදුරුවන්ට කතා කරන්න, ළඟම පන්සලට ගිහිල්ලා කියන්න මැදකොඩ අබේතිස්ස හාමුදුරුවන්ට, අතුරුලියේ රතන හාමුදුරුවන්ට. දැන් පාර්ලිමේන්තුවේ බහින් හදන්නේ ඒ පැත්තෙම චම්පික රණවකගේම ඉත්තෝ. ඊළඟට මේ පැත්තෙන් අතුරුලිය රතන හාමුදුරුව පාර්ලිමේන්තුවට එනකොටම පාර්ලිමේන්තුව ඇතුලේ නැතත් එළිය ඉඳගෙන සෙල්ලම්ම කරන මහාචාර්ය මැදකොඩ අබේතිස්ස හාමුදුරුව, ඕමල්පි සෝබිත හාමුදුරුව මේ ත්‍රිත්වය ගැන ගමේ පන්සල දැනුවත් කරා. අනේ මගේ සුදුවලි රජෝ, උම්මා, ඔබ මගේ පණ වගේ. මේ රට මේ මොහොතේ බේරගන්න පුළුවන් ඔබට විතරයි මචෝ. යන්න නම් එපා, මෙන්න වැන්දා. යන්න නම් එපා, මොකක් හරි කරලා අපේ මහජන මුදල් මිලියන බිලියන ගණනින් කාලා බීලා බඩ උඩට දාගෙන බුදියක නිඳලා හරි මේ රට බේරගනින්. සුදුවලි රජෝ, උඹට විතරයි නෛතික බාධා කිරීමක් කරන්න පුළුවන්. ඒකයි මේ ඔක්කොම පරේ එකතු වෙලා උඹව ගලවන්න හදන්නේ. නිකන් හිතන්න මේ රටේ සිද්ධ වෙන, මොකටද අඬ අඬ කියන්නේ, මේ රටේ සිද්ධ වෙන
දූෂණ වංචක අක්‍රමිකතා ගැන රුපියල් මිලියන බිලියන ගණනින් නාස්ති වෙන එක ගැන කිසිම අමාරුවක් නැති මේ මැදගොඩ අබේතිස්ස වගේ හාමුදුරුවෝ එකතු වෙලා වියදම වැඩි කියලා පළාත් සභාව ගලවන්න හදන්නේ. අපි විශ්වාස කරනවද මේ කතා? අපි මහාචාර්ය මැදගොඩ අබේතිස්ස හාමුදුරුවන්ට කියන්නේ ඔබ වහන්සේගේ නඩුව අපට දැන් විසඳගන්න බැරි වුණොත් ඉතිහාසයේ දවසක ඔබ වහන්සේගෙන් මේ නඩුව අහනවා. ඔබ වහන්සේ තමයි ප්‍රධාන චූදිතයා මේ නඩුවේ. හැබැයි ඉතිහාසයේ මේ රට විනාශ කරන්න ඉඩ දෙයි කියලා ඔබ වහන්සේ හිතනවා නම්, එක්ක ඔබ වහන්සේ විශ්වාස කරන කවුරු හරි හිතනවා නම් වැරදිලා. එව්වා වාන අපි පෙනී හිටිනවා. මේ මොහොතට අදාළව MCC ඉඩම් කොල්ලේ ක්‍රියාත්මක වන නිසා, ඇක්සා සෝෆා ඒ විදිහටම තියෙන නිසා, පළාත් සභා නෛතික රාමුව අපට අත්‍යවශ්‍යයි. ඒ තමයි මේ මොහොතේ අපේ ආරක්ෂකයා. හරියට 78 විවස්ථාව මේ මොහොතේ රට ආරක්ෂා කරන්න තිබෙන එකම නෛතික පෞර නිසා. අන්න ඒ වගේ.